අයිබුවන් සුවදායක සන්ධ්‍යාවක්. තවත් සෞන්දර්යාත්මක සුයාමයකටයි අපි මේ සූදානම් වන්නේ. ගීතයේ ආත්මය සොයා යන චාරිකාවකට. මම දන්නවා මේ වෙනකොට ඔබ හරි බරි ගැහිලා වාඩි වෙලා මේ කතා බහට මුල පුරන්නට අපිත් එක්ක එකතු වන්නට සූදානම් සිටින වගේ. අපි විශ්වාස කරනවා ගීතයක් කියන්නේ ජීවිතය කියවන හරස් කඩක් කියලා. ඒ සැබෑව සොයා යන්නටයි අපි ඔබට ආරාධනා කරන්නේ. එහෙමනම් මේ පියුම් නීලවිල. අද අපි පියුම් නීලවිලට ආරාධනා කළේ ප්‍රවීණ ගේය පදරචකයෙකුට. හැබැයි ගේය පදරචකයෙක් කියලා විතරක් හඳුනලා දෙන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මක් නිසාද
ඔහු නිරතවෙච්ච ශේෂත්‍ර ඔහු හපන්කම් පෑ ඉසව් ඊට වඩා වැඩි නිසා. ඔහු අදට නාගරික ජීවත් වුණාට ඔහු හද්දා පිටිසර ගැමියෙක්. පහුගේ කාල පරිච්ඡේදයේ ඔහු පිළිබඳ ලියවිච්ච කෘතියකට ලිපියක් ලියන ජැක්සන් ඇන්තනි මේ රචකයාව හඳුන්වන්නේ කොළඹුන්ට ගම කියන ඇහැලිය ගොඩයා කියලා. ඒ ගොඩයා කියලා හැඳින්වුවේ ඔහුගේ මේ ගැමි සලකුණු නිසා. ඇතරම අපි ආදරයෙන් පිළිගන්නවා, ගෞරවයෙන් පිළිගන්නවා ප්‍රවීණගේ පද රචක බණ්ඩාර ඇහැලියගොඩ. ඔබට ආයුබෝවන් කියලා. ආයුබෝවන්. ඇතරම මේ මගේ ඒ හැඳින්වීම තුළම තිබුණා ඔබ ගැමියෙක් කියලා. සමහර විට ඔබේ නිර්මාණවල තිබිච්ච ගති ලක්ෂණ, ඔබ සාකච්ඡා කරන කරුණු කාරණා, මේ සියලු දේ තුළම ඔබ තුළ තියෙන ගැමියා අවදි වෙනවා. දැන් ඔබේ නම ඇහැලියගොඩ වගේම ගමත් ඇහැලියගොඩමයි. හොනිලාර මම ඇහැලියගොඩ ඉඳලා හතපුම් හතරක් පමණ දුර පිහිටි එල්ලාවල පරණගම කියන ගැමි පරිසරයක ජීවත් වෙච්ච කෙනෙක්. ඉතින් ඒ ගමකට උචිත සියලු දේවල් අපේ ගමේ තියෙනවා. නැල්ලදොල, ගහකොළ, සතා සීපාවා, කඳු, හෙල්, පෑවුම්, පැල්ලම් පල්ලම්, ඉතින් යාම කුඹුරු, වතු පිටි, රබර් වතු, තේ වතු සියලු දේවල්ෙන් අංග සම්පූර්ණයි. අපේ පවුලෙත් අපේ තාත්තා ගොවියෙක්. හුඟක් ගැමි පරිසරයක ජීවත් වෙන අය ගොවියෝ තමයි. අපේ තාත්තත් ඒ වගේ ගොවියෙක්. ඒ ගැමි පරිසරය තමයි මමගේ ජීවිතේ පටන් ගත්තේ. හැබැයි දැන් කලා ශාස්ත්‍රයට ඔබ පිවිසුනේ ගීත රචකයෙක් හැටියට නෙවෙයි මුලින්ම. ඒ කියන්නේ විශ්වවිද්‍යාල අවදීදී නාට්‍යකරුවෙක් විදියට. ඔව්, විශ්වවිද්‍යාල අවදී නාට්‍යකරුවෙක් වෙලා හිටියා. ඊට අමතරව මම අපේ ගමේදී පාසල් යන වයසේදී කවියෙක් හැටියට තමයි බොහෝ වෙලාවට හිටවන කවි කියපු, කවිය ඇසුරු කරපු, කවිය ගැන බොහෝ දේවල් හොයපු කෙනෙක් හැටියට තමයි මුල් කාලේ හිටියේ. ඊට පස්සේ පාසල් වියේදී මම පත්තර ගුවන් විදුලි වලට කවි ලියපු කෙනෙක්. මමත් ලක්ෂ්මන් කහටපිටිය කියලා මිත්‍රයෙක් හිටියේ අපි දෙන්නත් එක්ක. ඒකට කවි ලිව්වා. විතර අපි කවි ලිව්වා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ නාට්‍ය ක්ෂේත්‍රයට තමයි වැඩිම අවධානය යොමු වුණේ. දැන් ඔය නාට්‍ය ශාස්ත්‍රය ගැන කිව්වම එක අවුරුද්දක ඔබ යෝන් නාට්‍ය වල හොඳම නළුවා බවට පත් වෙනවා. හොඳම නිළිය වෙන්නේ රත්නලාල නිජයකදී. ඔව්, මම ඊට පෙර පෙරදෙන විශ්වවිද්‍යාලයේ 1979 ගාන්ධාර ස්වභාවයෙන් තිබ්බ නාට්‍ය වලේ මම හොඳම නළුවා බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි මම එකතු වෙනවා ක්ලේව් ශාන්ත කියන නාට්‍යකරුවාගේ කඳුළු ගෑස් කියන නිර්මාණයට. ඊට පස්සේ විශ්වවිද්‍යාලයෙන් ආවට පස්සේ ඔහු නාට්‍යයක් කරනවා න්‍යෂ්ටිකා හෙවත් මහ බලහටම කිය. ඒ නාට්‍යයේ කියන්නේ සොකරි නාට්‍ය ආශ්‍රයෙන් ඒ නාට්‍ය කරන්නේ. ඒකේ පරයා චරිතය කරන චරිතයක් තිබුණා. පරයාට සමගාමීව පවුමා කියලා ඒ චරිතය තමයි රඟපෑවේ. ඒ 1983 මම හොඳම නළුවා බවට පත් වෙනවා. යෞවන සම්මාන, රණමයුර සම්මාන හම්බෙන. ඔබ කිව්වා වගේ මගේ හොඳම නිළිය බවට පත් වෙන රත්නලාලනි ජය. ඔව්, දැන් ඔබ 83 අවුරුද්ද නේද? 83. ඔව්. ඊට කලින් අවුරුද්දේ ඒ උළෙලෙම හොඳම නළුවා බවට පත් වෙන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්. ශ්‍රියන්ත මෙන්ඩිස් ඊට පෙර සේනක පෙරේරා. එහෙම ආපු පරපුරක තමයි. දැන් ඔය කොළඹාවෙන් පස්සේ ධර්මසිරි ගමගේ මහත්තයාගේ ඔය පහන් වැටට සම්බන්ධ වෙලා කවි කිවිඳියන එක රාශි කරනවනේ. එතකොටත් ගීත රචකෙක් වෙලා නැහැ. නෑ, එතකොට කියන්නේ මම කොළඹාවට පස්සේ යෝන් ජනතා පුවත්පතේ කවි පළවෙච්ච විශාල කවි පිටු දෙකක් තිබුණා. ධර්මසිරි ගමගේ මහත්තයා විසින් නිර්මාණය කරපු. මම ඒකට සම්බන්ධ වෙනවා. ඒකට කවි ලියනවා. ඊට පස්සේ ගමගේ මහත්තයා දැන අඳුන ගන්නවා. ඊට පස්සේ ගමගේ මහත්තයා වටා ලංකාව පුරාම කවි කිවිඳු 500ක් පමණ දෙනා එකතු වෙලා හිටියා. මාත් ඒ අතර එක්කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ පහන් වැට නිර්මාණ කේන්ද්‍රය හරහා අපි කවි ලියන්න පටන් ගන්නවා, කවිය එකතු වෙන්න පටන් ගන්නවා, කවි පොත් යන ආදී වශයෙන් නිර්මාණයට පටන් ගන්න. කවි සමාජ සක්‍රීය දායකයෙක් බවට පත් වෙනවා. පත් වෙනවා. දැන් බණ්ඩාර ඇහැලියගොඩගේ ගීයක් මම හිතන්නේ ප්‍රමුඛ පෙළේ
ගායන ශිල්පියෙක් විදියට සුනිල් එදිරිසිංහයන් මුලින්ම ගායනා කරනවා ඒ තිරය ඇරෙනවා තිරය වැහෙනවා කියන ගීතය. දැන් මට මගේ සෙනෙහස කැසට් එකට වෙන්න ඕන. ඔව් ඒ කැසට් එකට තමයි කලේ කරේ. දැන් මේ මගේ සෙනෙහස කැසට් පටය සුනිල් එදිරිසිංහයන්ගේ තව විශිෂ්ට ගීතාවලියක් ගී පද රචනා සමූහයක් ඒකරාශී වෙච්ච හරවත් ගීත ශේෂ්ත්‍රය තුළ නොමැකෙන සලකුණු සටහන් කළ ගීතාවලියක් අඩංගු වෙච්ච කැසට් පටයක්. ඒ ගීතාවලිය තුළ තමයි අපිට තිරය ඇරෙනවා කියන ගීතය සම්මුඛ වෙන්නේ. දැන් මේ තිරය ඇරෙනවා කියන ගීතය තනි කරම ඔබේ පෞද්ගලික අත්දැකීමක්. මගේ ගීතාවලිය තුළම වැඩි ප්‍රමාණයක් තියෙන පෞද්ගලික අත්දැකීමක්. කියන්නේ මම අපේ ගමේ ජීවත් වෙච්ච පරිසරය අපේ අහල පහල නැත්නම් පවුල් අයත් එක්ක ජීවත් වෙච්ච ලබාගත් අත්දැකීම් තමයි මගේ ගීතවලට මම ආශ්‍රය නිශ්‍රය කරගන්නේ. ඔය මේ තිරය ඇරෙනවා තිරය වැහෙනවා කියන ගීතය ලියන්න හේතු වෙච්ච කාරණාව 1973 තරම් ඈතටදී වැහෙනවා. මොකද මම එතකොට ඇලියගොඩ මහාවිද්‍යාලේ වර්තමානයේ මධ්‍ය මහාවිද්‍යාලේ ඒ කාලේ මහාවිද්‍යාලේ ඒ කාලේ මම වැඩිහිටි සස් පෙළ හදාරන ශිෂ්‍යෙක්. ඒ කාලේ තිබුණා අපේ ඉස්කෝලේ කානිවල් එකක් පාසලට ආධාර පිණිස. කියන්නේ ග්‍රවුන්ඩ් එකේ ලොකු හට් එකක් ගහලා ඒකේ වේදිකාවක් හදලා දවස් 3ක විතර එක එක විවිධ දේවල් චිත්‍රපට දර්ශන නාට්‍ය දර්ශන සංගීත සම්දර්ශන වගේ දේවල් එතන මේ පැවැත්තුවා. ඒ අතර වාරේ කොළඹ කාන්තා විද්‍යාලයෙන් ගිය කණ්ඩායමක් බතේ උපත කියලා මේ රංගනයක් ඉදිරිපත් කළා. අපි ඉතින් ගම්වලනේ අපි කුඹුරු වැඩ කරනවා තාත්තලත් එක්ක හරි හරියට පුරන් කොටනවා දෙකටුම් කොටනවා කලල් කරනවා මඩවනවා වපුරනවා ඒ ඔක්කොම කරලා ඉතින් ගොයන් කපනවා පාගෙනවා ඔක්කොම අපට හුරුයි. අපි අත්වල කරගැට කකුල්වල මඩ පැල්ලා අපි ඇවිල්ලා බලාගෙන ඉන්නවා බතේ උපත. මේ බතේ උපත රඟ දක්වන්නේ කොළඹ හතේ කාන්තා විද්‍යාලයේ ජීවිතේට කුඹුරක් දැක්කේ නැති දෑකැත්තක් අත ගහපු නැති කණ්ඩායමක් තමයි අපට මේ බතේ උපත උගන්වන්නේ. ඉතින් මට ඒ වෙලාවේ හිතුණා හරිනම් අපි නෙවතන ඉන්න ඕන කියන හැඟීම සමහර විට මා තුළ විතරක් නෙමෙයි මාත් එක්ක හිටපු සිසු සගයින් තුළ ඇති වෙන්න ඇති. නමුත් මා තුළ තිබුණ හැඟීම ඒ වෙලාවේ ඕක ටිකින් ටික හිතේ ඇතුළෙම තිබිලා 1983 තමයි ගීතයක් බවට පත් වෙන්නේ. ඒ ගීතේ මුලින්ම ආවේ කැසට් එකට නෙවෙයි නේද ඒකාවේ ගුවන් විදුලි සරල ගීවරක නම්බර. එයින් පස්සේ තමයි ඒ කැසට් එකට මම හිතන්නේ දැන් කර්ලිය හිමිනැති අපේ ළමයි කියලා නම් මම ඔබේ මුල්ම මේ ගී එකතුව ප්‍රකාශපත් වෙන්නේ. ඔව්. බණ්ඩාර ඇහැලියගොඩ රචනා කරලා ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් සුනිල් එදිරිසිංහයන් ගායනා කළ මේ ගීය අද පියුම් නීලවිල වෙනුවෙන් ගයන්නේ සුමිත් මන්දනායක. මානවිකාවන් තාලෙට ඉඳ සොඟ නටවනවා විරය හැරෙනවා විරය වැහෙනවා ඔල්වර සම්හන පැතිරෙනවා සඳලු තලින් බැස මානවිකාවන් තාලෙට ඉඳ සොඟ නටවනවා විරය හැරෙනවා විරය වැහෙනවා
පැතිරෙනවා සඳලු තලින් බැස මානවිකාවන් තාලෙට ඉඟසුඟ අතවනවා පේලවයි ඒනත කුඹුරට ගත සවිදිය කර කරලිය අපියස බලාහිමි ඉරය හැරෙනවා ඉරය වැහෙනවා ඔල්වර සන් අඬ පැතිරෙනවා සඳලු තලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟසුඟ නටවනවා ඉරය හැරෙනවා තිරය වැහෙනවා ඔල්වර සන් අඬ පැතිරෙනවා සඳලු තලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟසුඟ නටවනවා බණ්ඩාර හැලියකොටගේ ගීතාවලිය තුළ තියෙන සියලුම ගීතවල අපිට ගැඹුරු සාහිත්‍යමය වටිනාකමක් දකින්නට පිළිවන්. හැබැයි ඒ වාංමාලාවට වඩා ටිකක් වෙනස් වෙච්ච වචන ටිකක් අපි භාග්‍යා ටෙලිනාට්‍ය වෙන ඔහු ලියන ගීතෙරි දකිනවා. ඔහු ලියනවා ආජ තපර ලාහිලා බීජ තපර ලාහිලා ආජ තපර බීජ තපර බිස්කු බිස්කු ලාහිලා. සමහර කෙනෙකුට හිතාගන්න බෑ මොකක්ද මේ බස කියලා. ඇත්තටම එවකට මේ ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි ගීතය ජනප්‍රිය වුණේ. ඔයක මේ බයිලා කපිරිඤ්ඤා කපිරිඤ්ඤා මේ වදන් මාලාවක්. ඒක තියෙන්නේ ආජු තපර ලාහිලා පිජු තපර ලාහිලා ආජු තපර පිජු තපර බිස්කු බිස්කු ලාහිලා කියන්නේ ඒක සිංහල තේරුම කෙල්ලනේ වරෙල්ලා කොල්ලනේ වරෙල්ලා කෙල්ලනේ කොල්ලනේ බිස්කු නටන්න වරෙල්ලා කියලා තමයි ඒ තේරුම. ඒක තියෙන්නේ සුනිල් ආරියරත්න මහාචාර්යතුමාගේ බයිලා කපිරිඤ්ඤා කියන පොතේ තමයි ඒක තිබුණේ. ඊට අමතරව ඒක ගැමි විවහාරයේ තියෙනවා බදුල්ල වගේ පැතිවල. දැන් ඔබ ඔබ මම හිතන ටෙලිනාට ගීත රචනයට පිවිසෙන්නේ නැතනින්. නෑ ඊට පෙර විජේධර්මශ්‍රී මගේ තිරේ ඇරෙනවා තිරේ වැයෙනවා කියන ගීතය සුනිල් ගායනා කරනකොට සුනිල් හිටියේ මහවැලි කේන්ද්‍රයේ. එතනම තමයි විජේධර්මශ්‍රීත් හිටියේ. ඒ පොඩි සම්බන්ධකමක් ඇති වෙලා ඔහු මට ඔහු කරන ටෙලිනාට්‍යයක ගීතයකට ආරාධනා කරනවා රිදී රේඛාවක් කියලා. ටෙලිනාට්‍යයක් ඒකේ ගීතයක් නිර්මාණය කළා. ඒ ගීතය ගායනා කළේ විශාර දෙද්දොත් ජයකොඩි. ඊට පස්සේ දෙවැනියට තමයි ආයුතපර ලාහිලා කියන ගීතය. මොකද භාග්‍ය ටෙලිනාට්‍ය කරනකොට මට කිව්වා මේ පාසලක විවිධ ප්‍රසංගයකට උචිත විදිහේ ගීයක් අපට අවශ්‍යයි කියලා මහපොළ ශිෂ්‍යත්වයේ වෙනුවෙන්. ඒ මහපොළ තියෙන සංකල්පයේ අදහස එක්ක එන විදිහේ ගීතයක් ලියන්න කියලා. ඊට පස්සේ මට ඒ වෙලාවේ ඒ දවස්වල තමයි මහාචාර්යතුමාගේ බයිලා කපිරිඤ්ඤා පොත එළියට ආවේ. ඒ කුස්සේ සංවිධානය කරන්න සම්බන්ධ වෙච්ච හින්දා ඒක මට අත මගේ අතටපත් වුණා. ඒකෙන් තමයි ඒක කළේ. ඊට පස්සේ ඒක මහපොළට සම්බන්ධ ටෙලිනාට්‍යයක් විදිහට තමයි නිර්මාණය වෙන්නේ. මට මතකයි ජාතික රූපවාහිනියේ මේ ඒකාංගී ටෙලිනාට්‍ය විකාශය වුණා. දැන් ඔබ මහවැලිය මහවැලි කේන්ද්‍රය ගැන සඳහන් කරානේ. දැන් මහවැලි කේන්ද්‍රයේ ඔබ කියපු විදිහට ওই කාලේ ඉතාමත් සැලකිය යුතු කලා ශිල්පීන් පිරිසක් රොද බැඳගෙන හිටියා. මම හිතන්නේ ඒ කාලේ තමයි වැඩිම කලාකරුවන් පිරිසක් හිටියේ. ජයලත් මනෝරත්න අපේ මේ රූපයන් සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලාහිට පුසුගත් වටගෙදර ප්‍රසන්න විතානගේ සනත් ගුණතිලක ඇරවුල නන්දිමිත්‍ර සුනිල් එදිරිසිංහ සතිමයිසර්ණසිංහ කේ මයිසර්ණසිංහ විජේ ධර්මශ්‍රී වගේ විශාල පිරිසක් හිටියා. දැන් ඔය
ඔය කාලේ මදෝබ ඔය අන්න බල නිදිකඩ ළඟ ගීත ලියන්නේ? ඔව්. මුලින් මට ලියන්න උනේ ආයි සපරලා හිලා. හා. ඒකට එතකොට දීපිකා ප්‍රියදර්ශනී අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාව. මට මතකයි ඒ ගීතේ ගායනා කරන්න ආවේ තාත්තත් එක්ක. අනුලා විද්‍යාලයේ කහ පාට ටයි එකක් දාගෙන සුදු ගවුම් ඇඳගත් ළමයා. ඇවිල්ලා ගීතේ ගායනා කළා. ගායනා කරලා ඊට පස්සේ තමයි දොරට වැඩුම කියන කැසට් පටය සඳහා ගීත තෝරනකොට රෝහණ විරසිංහ මගෙන් ගීතයක් ඉල්ලුවා දීපිකාට. ඒක තමයි අන්න බලන් ඉදි කඩලා කියලා එළියට ආවේ. දැන් අන්න බලන් ඉදි කඩ ළඟ ගීතය තුල කියවෙන්නේ ඒත් ඔබේ ඔය පෞද්ගලික අත්දැකීම පාදක කරගෙන කරන ප්‍රකාශනයක්. ඔබේ දූදරු ඔබේ ළමා කාලය සහ ඔබේ දූදරුවන්ගේ ළමා කාලය අතර තියෙන මේ පරතරය. ඔව් මෑණියන් මම එතකොට විවාහ වෙලා මට දූල දෙන්නෙක් හිටියා. ඒ දෙන්නත් ගියා අනුලා විද්‍යාලයට. උදේ පාන්දර ඉතින් අපි 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 රස්සාවට යන්න ලෑස්ති වෙන ගමන් ඉතින් ළම දරු ලෑස්ති කරනවා. කියන්නේ අඳුන් අඳලා කොණ්ඩ පීරලා ටයි දාලා ඊට පස්සේ පොත්පත් කෑම් බීම් වතුර බෝතල් ඔක්කොම ලොකු බෑග් එකකට දාලා බෑග් එක ළමයාගේ පිටේ ඉල්ලලා උදේ පාන්දර පාමාට විතර මේ ළමයි අරගෙන දුවනවා වෑන් එකට. අරන් ගිහලා වෑන් එක එනවා. වෑන් එක ආපුවා වෑන් එකේ දොර ඇරලා වෑන් එකට තල්ලු කරනවා ළමයි දෙන්න ඇතුළට. කියන ළමයි 12ක් යන්න පුළුවන් වාහනේ 24ක් යනවා. ඊට පස්සේ ඒ ළමයි උදේ පාන්දරයකට ගොඩ වෙනවා. ඊට පස්සේ පාසලට යනකොට උදේ 8 විතර වගේ වෙනවා. එතකන් රවුම් ගහලා අනිත් අය දාගෙන යන්නේ. ඒ ළමයින්ට ලෝකේ බලන්න ඉඩක් තියෙන්නේ අර පුංචි වීදුරු කවුලේ. ඉතින් මට හැමදාම දරුවොත් එක්ක යනකොට මට තේරෙනවා අපි කොච්චර නිදහසේද පාසල් ගියේ. අපේ ගම්වල අපි අපිට හැතැම්ම තුන් කාලක් හැතැම්මක් විතර තියෙන පාසලට යන්න. ඉතින් අපේ කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා අඹ ගස් වලට පොළු ගගා කුරුල්ල පස්සේල වැරවා දන් ගිම්බුටු බෝවිටිය කකා තමයි අපි පාසලට යන්නේ. අපිට ලොකු ලෝකයක් නිරාවරණය වෙලා තිබුණා අපි ඉදිරියට. අපේ දරුවන්ට ඒ ලෝකේ නිරාවරණය වෙලා නැහැ. ඊට පස්සේ අපි ඉස්කෝලේ ඉවර වෙලා එන ගමන් ඔය ඇරවල දොරවල් වැහලා නාලා පීනලා තමයි ගෙදෙට්ට එන්නේ. අපේ ළමයි ගෙදෙට්ට එනකොට හෙම්බත් වෙලා තුනට විතර. ඊට පස්සේ එල කිව්ෂන් හරි අවස පන්ති උපකාරක පන්ති. ඊට පස්සේ රැයට හෝම් වර්ක්. ඒ ළමයින්ට නිදහසක් නැහැ, ලෝකයක් නැහැ. ඒක තමයි මට මේ ගීතේ මොකද මට ඒකේ ලියලා තිනා මං එක පැන්සල දෙකට කඩා එක පුටුවක වාඩි වෙලා අකුරු අපි දහසක් ප්‍රශ්න මැද්දේනේ අපි ඉගෙන ගත්තේ. පුටු දෙකක් පුටුවක් නැත්තම් ඉගෙන ගන්න අපි පුටු දෙකක් එකට තියලා තුන් දෙනෙක් ඒක යාඩ්ලා ඉන්න. අපි එහෙම ඉගෙන ගත්තේ. දරුවන් ගැන දුක හිතෙන්නේ අධ්‍යාපනයටත් වඩා පරිසරයෙන් දරුවා ඈත් වීම පිට මේ ලෝකෙ අහිමි වීම. එන්න එන්න මේ අධ්‍යක්ෂක අපසරිය සංකෝචනය වෙනවා. සංකෝචනය වෙනවා. මම 80 මැද භාගයේදී වගේ ලියුනේ නේද? ඔව් ඔව් 85 වගේ. හොඳයි. දීපිකා ප්‍රියදර්ශනී එදා ගායනා කළ මේ ගීය දශක 4කට විතර පස්සේ අද ගයද්දී මොන වගේ මිහිරක් තියෙයිද? අපි පියු නීලවිල වෙනුවෙන් දීපිකා ප්‍රියදර්ශනීට මා ආරාධනා කරමු. ඒ ගීය ඔබ වෙනුවෙන් ගයන්නට.
ඇත තිවත දිගි දුන්න පාරි එකොට විලා මගේ හිතෙන් මංආයිත් පාසෙල් යනවා අන්න බලන් හිතිකට ළඟ කොක්කුරේ මෙවකින් දෙවි පුංචියව නුඹේනකන් පාර බලන්නේ හිහින් සැරේ හිහින් උන්ටක තුරයන්නේ දශක හතරකට අධික කාලයක් තිස්සේ ලාංකීය ගීයපද කලාව ගීයපද රචනා සාහිත්‍ය පෝෂණය කරපු බණ්ඩාර ඇහැලියගොඩ එක තමයි අපි මේ කතා බහ කරමින් ඉන්නේ. දැන් ඔබේ ගීත දේශ සමස්තයක් විදිහට අපි ගත්තොත් පේන පොදු ලක්ෂණයක් තමයි මේ කුටුම්බගත ජීවිතය පිළිබඳ වියමනක් හැම ගීතයකම තියෙනවා. ඒයින් අත්මිදෙන නිර්මාණ නැති තරම්. ඒක මන් දන්න එක මනික හිතල කරනවා නෙමෙයි බොහෝ වෙලාවට. මොකද එකක් තමයි, මොකද අපි අපේ ගමේ තියෙන අපි ගෙවපු ජීවිතය, අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ අසල් වැසියොත් එක ජීවිතය. ඊට පස්සේ මං ආපහු සංක්‍රමණය වෙනවා නගරයට. නගරේ ජීවත් වෙන අපේ පවුල අතර තියෙන සම්බන්ධකම් ඒව හරි මේ ප්‍රබලයි. ඒකින්ද මට ඒ තදින් දැනෙන එක. මොකද මගේ ප්‍රේම ගීත හරිම අඩුයි නේ. අඩුයි. ගීත කීපයක් තමයි ලියලා තියෙන්නේ. ලියවෙන්නේම නැති තරම්. මොකද හුඟක් වෙලාවට මට ලියවෙන්නේ පවුලහා ආශ්‍රිත සංස්කෘතිය, නැත්නම් මේ ආදරය, නැත්නම් සමාජ අසාධාරණේ, දරිද්‍රතාවය, එවැනි විවිධ මාතෘකා යටතේ තමයි මගේ ගීත කලාව යොමු වෙලා තියෙන්නේ. දැන් ওই විදිහට සමාජ ආර්ථික දේශපාලනික කාරණා දැන් ගීතය තුළ සාකච්ඡා කරන ඔබ මරමතකයි. දැන් මගේ අමල් බිසෝ වගේ ගීයක් ගත්තත් ඒ විරුතාර්ථිකයත් එක්ක එන ඇතැම් අනිට්ටු පළ විපාක සාකච්ඡා කරනවා. ඔව්, මගේ අමල් බිසෝ කියන්නේ දැන් මෙහෙම එකක් තියෙනවා. ඔබත් නිර්මාණකරුවෙක් හැටියට දන්නවා. මොකද අපි පෞද්ගලික අත්දැකීම් පමණක් නෙමෙයි ගීතවලට අපි මේ අසු කරගන්නේ. තවත් කවුරු හරි විඳ අත්දැකීමක් අපට කියපුවහම අපි අපේ අත්දැකීම් බවට පත් කරනවා. නැත්තම් පොතක පතක තියෙන යම් දෙයක් දැක්කාම, නැත්තම් වෙලාවට සමහර ගීතයක් දැක්කාම මේ ගීතය ආශ්‍රයෙන් අපට යම් අත්දැකීමක් හදාගන්න පුළුවන් වෙනවා. මේ මගේ අමල් බිසෝ කියන ගීතයට පාදක වුණේ මම එවකට ඔය 80 දශකයේ අන්තිම වගේ 90 වගේ දශකවල තිබුණ විශාල වශයෙන් මේ සංචාරක ව්‍යාපාරයත් එක්ක රටේ තිබිච්ච මහ ලොකු ව්‍යසනයක්. පවුල් අවුල් වෙනවා හුඟක් වෙලාවට. ඔය මේ මූදුබඩ ආශ්‍රිත ප්‍රදේශවල පවුල් අවුල් වෙනවා. ඊට පස්සේ ලදරු තවාන් කියලා ඒ කාලේ මට මතකයි. ඒ කියන්නේ දරුවෝ විකිණීමේ ව්‍යාපාරයක් තිබුණා විදේශිකයන්ට. ඒ වගේ ප්‍රශ්නත් එක්ක පුවත්පත්වල ලොකුවට කතා බහ වුණා. ඒක මගේ හිතට සදින් දැනුණා. දැනුණාට පස්සේ තමයි ඉතින් මම මට හිතුණා මේ වෙනුවෙන් ගීතයක්. දැන් ඔය අත්දැකීම ප්‍රකාශ කරන්නට ඔබ අරගෙන එනවා අර ජනකතාවක්, අමල් බිසෝ ජනකතාවක්. උත් ඒකනේ අපට අපේ ජීවිතේ අනිත් එකනේ. ඒක මේ නිරන්තර අපි කුඩා කාලේ අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මාමලා නැන්දලා අපිව පෝෂණය කරලා තියෙන්නේ ඔය ජන සාහිත්‍යයත් එක්කනේ. වෙන්නේ කවි වලින්, නැලවිලි ගීත වලින්,
යන කතාවලින් තමයි අපිව පෝෂණය කරලා තියෙන්නේ. කින්ද අපේ ඇතුළට කිඳා බහැලා තිනවා මේ සියලුම දේවල්. දැන් මේ ප්‍රශ්නේ ගත්තාම දැන් මෙතන මේ සිද්ධ වෙලා තියෙන්නේ මේ 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 වසන මූදුබද. මූදුබද ප්‍රදේශයේ ඇතැම් පවුල්වල අය විදේශීය රැකියාවන් වලට ගිහිල්ලා ඉන්නවා. එතකොට පවුල් තනි වෙනවා. බිරිඳ ඇතුළු දරුවන්. ඉතින් සංචාරක ව්‍යාපාරයේ බලපෑමෙන් ඇතැම් වෙලාවට උන්ට යම් අනතියක් වෙන්න පුළුවන්. එනිසා මම මගේ ඔය 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 ප්‍රකාශනයේදී විදේශගත වෙලා ඉන්න පුද්ගලයෙක් ගායනා කරන විදිහට තමයි පවුල පිළිබඳ. ඒකත් පවුලේ කුටුම්බය අතර තියෙන බැඳීම. මොකද අපේ රටේ එහෙම තියෙනවනේ සාමාන්‍යයෙන්. මොකද අපේ රටේ දැන් වෙන රටක කෙනෙක් විදේශගත වෙච්චාම විදේශයේ ගිහිල්ලා ඔහුට ඕන විදිහට ජීවත් වෙනවා. නමුත් අපේ රටේ මිනිස්සු එහෙම නැහැ. ඌට දරුවෝ ගැන මතක් වෙනවා, බිරිඳ ගැන මතක් වෙනවා, අම්මල තාත්තල ගැන මතක් වෙනවා. එහෙම එහෙම වෙනවන් දැන් අපේ අම්මා ජීවත් වෙලා ඉන්නද්දී අපේ ගෙදරට ආපුවාම මේ රැයට කෑම කන්න බත් එක අතර ගත්තාම උගුරේ හිරේනවා. ඉතින් ඇයි ආපුවාම මේ මල්ලි කෑම කාලත් දන්නේ ගමේ ඉන්නේ. එහෙම තමයි අපේ පවුලක දින සම්බන්ධකම්. ඒ කුටුම්බකට බැඳීම. කුටුම්බකට. ඒක තමයි මේ අමල් බිසෝ ගීතේටත් මම මේක ලියන්න ලිය වෙනකොට ගීතය මට මතක් වුණේ අමල් බිසෝ කියන සංකල්පේ. දැන් ඔබේ සමහර ගීත ගත්තොත් බණ්ඩාරය දැන් අපි ගමුකෝ තිරේ ඇරෙනවා වගේ එකක්. දැන් ඔබ කිව්වනේ ඔබ තුළ තිබුණා කියලා මේ හිටිවන කවියෙක් ඔබ තුළ සිටියා කියලා. දැන් ඒ ලක්ෂණත් එක්ක අර හතරපද කවි ආකෘතිය තමයි බොහෝ විට අපි දකින්නේ. නමුත් දැන් අමල් බිසෝ වගේ ගීතයක ඔබ කෙටි වචන පාවිච්චි කරනවා. ටිකක් ආකෘතිම වචන වෙනසක් ඔබ හිතලම ඒ වෙනසට එළඹුණා. ඔව් මෙහෙමයි කෙටි වචන වුණත් නේද ඒක ඇතුලේ තියෙන අර හතරපද ආකෘතියම තමයි මගේ අමල් බිසෝ දොර හරින්න එපා ඔබ පරිස්සමෙන් ඉඳපන් ඒ රිද්මය තමයි ඒ ගීතය තුළත් තියෙන්නේ. එතකොට දැන් ඒ ඒ ඒ ආකෘතිය කඩන්නේ සංගීතඥයන්. පැහැදිලිවම. එහෙම කඩපු අවස්ථා තියෙනවා ගොඩක්. මොකද එකක් තමයි මේ මගේ ගීත දැන් ඉදිරියේදී ගායනා වෙන ගීත වලත් තියෙනවා. රෝහණ වීරසිංහ ඉතාම සූක්ෂම විදිහට ඒක කඩනවා. ඒ මම එම ආකෘතිය කඩලා සුණු විසුණු කරන එඩිතර මුරණ්ඩු සංගීතඥ තමයි ආචාර්ය ප්‍රේමසිරි කියලා. ඔහු ඔබට ඉතාම සම්බන්ධයි. ඔබේ ගීතත් ඔහු එහෙම කරලා තියෙනවා. ඇතැම් වෙලාවට ඒ ගීතවල තියෙන සාම්ප්‍රදායික ආකෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන විදිහට ඔහු ඒ ගීත මේ තමන්ට අවශ්‍ය විදිහට අදා ගන්නවා. අතරම දැන් ඒක කවියක් විදියටම ඉතුරු නොවි ඒක ගීතයක් බවට පරිවර්තනය වීමේදී ඔහුට ඒ නිදහස තියෙනවා. මම හිතන්නේ දැන් මෙහෙම දැන් මට තමයි මේ කවියත් එක්ක තියෙන බැඳීමත් නිසා මේ කවි ආර මතු වෙන්නේ. දැන් සුනිල් ආරගමගේ වගේ මේ කෙනෙකුගේ ආකෘතිය වෙනස්. ඔව් කවියෝ ඔබ වගේ ගත්තාම මේකේ කවි ආකෘතියක් ඇත්තෙම නැහැ. රාත්‍රියේ වී වගේ එකක් ගත්තොත් එහෙම. අපිට තමයි එහෙම වෙන්නේ මුල් බලපෑමත් එක්ක. මගේ අමල් බිසෝ දොර හරින්න එපා. දැන් මේ ගීය එදා ගායනා කළේ සුනිල් ඉදිරිසිංහයන්. අපි ආරාධනා කරමු නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙකුට මේ ගීය ඔබ වෙනුවෙන් යලි ගයන්නට. මේ පියුම් නීලවිල වෙනුවෙන් හඬ මුසු කරන්නේ සුනිර සුමංග. Thank you.
මම මේ සාකච්ඡාව ආරම්භයේදි කිව්වා හැඳින්වීමේදී බණ්ඩාර හැලියගොඩ කියන්නේ හුදෙක් ගීපද රචකයෙක් විතරක් නෙවෙයි කියලා. ඔහුගෙන්ම කියවුණා ඔහු හිටිවන කවියෙක් කියලා. ඊළඟට කියවුණා ඔහු සම්මානලත් රංගන ශිල්පියෙක් කියන එක. ඉතින් මේ ඉතිහාසයට අමතරව ඔබ දන්නවද ඔහු නැට්ටුවෙක් කියලා. වෙස් බැඳපු නැට්ටුවෙක්. මොකද ඉතිහාසය? මගේ මහප්පයි ගැන තාත්තගේ අයියා ඉතාම ප්‍රසිද්ධ නැට්ටුවේ ඔහුගේ නර්තන ශිල්පීය දක්ෂකම් හරි ඉහලයි. ඔහුට ඉතා මනහරව ගායනා කරන්න පුළුවන්, ඉතා හොඳට නටන්න පුළුවන්. අපි සියලු දෙනාම තුස්නීම් භූතේලා බලන් ඉන්න ඔහුගේ නර්තන විලාසයන් ගියා. මේ කුඩා කාලෙම මට මේ නර්තන කලාවට හිත ගියා. මේ මහප්පගේ මේ නර්තන කලාව සහ මිනිස්සුන්ගේ ඇගයීම දැක්කහම ඊට පස්සේ මාපාත් එක්ක මම නැටුවා. කියන්නේ පහේ පන්තියේදී විතර මම පාසල්ෙන් ඉවත් වෙලා මහප්පගාවට ගිහිල්ලා නටන්න පටන් ගත්තා. අධ්‍යාපන කටයුතු අතහැරලා නටන්නම ගත්තා. අවුරුදු 3ක් විතර දෙක දිගට නටලා ඊට පස්සේ කලෙලි මඩුවක් තිබ්බා. මට වෙස් බැඳලා මහප්පා මේ මාව කලෙලි මඩුවේ නැට්ටුවෙක් බවට පත් කළා. එහෙම නටන අතර වාරේ මහප්පත් එක්ක විවිධ නර්තන දර්ශනවලට ගිහිල්ලා නටනවා. මං කුඩයි පොඩි, ඒක හින්දා මගේ නර්තන විලාසයන් වලට හුඟක් අය බොහොම ආදරය කළා. ඒ අතර වාරේ තමයි අපේ මහප්පට පිළිකාවක් ඇති වෙනවා කටේ. ඇති වෙලා ඊට පස්සේ මේ පැත්ත පළාත මේ හරියන සම්පූර්ණම මේ එක ඇතුළෙන් මේ අර කුණු වෙනවා කියලා කියන්නේ කුණු වෙනවා වන වෙලා මේ පැත්තම අයින් වෙනවා, දිය වෙනවා. ඊට පස්සේ මහප්පා ඉන්නේ අපේ මහගෙදර ආච්චි අම්මත් එක්ක හිටියේ. ඒගේ මිදුළු උඩින් තමයි පාර තුනේ. අපේ ගෙදරත් මේ මිදුළු උඩින් හුඟක් ඒ ගම්වල මිදුළු උඩින් තමයි මිනිස්සු යන්නේ. ඒක ගානක් නැහැ. ඉතින් මිදුළු උඩින් යන මිනිස්සු ඉස්සර අපි නටනකොට නතර වෙලා බලාගෙන ඉන්නවා. දැන් මහප්පට පිළිකාව හැදුනට පස්සේ මේවා දිය වෙලා ගියාට පස්සේ ඊට පස්සේ මහප්පා ඒ වෑන් ගඳ
දුගඳක් කමනකොට ඒ පාර යන එකත් මිනිස්සු නැවැත්තුවා. ඊට පස්සේ අන්තිමට මහප්පා මිය යනවා. ඊට පස්සේ ඉතින් මම අතරමං වුණා. මට ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. අධ්‍යාපනයක් නැහැ, නර්තනයක් නැහැ. ඊට පස්සේ ආපහු කොහොම හරි නැවත පාසල් යන්න අපේ අයියලා එකතු වෙලා මම පාසල් යව්වා. ඒක තමයි කතන්දරේ. ඔය දැන් ඔය මහප්පා තමයි ඔබේ ජීවිතේට පරමාදර්ශයක් වුණු චරිතයක් වුණා. පැහැදිලිව. මොකද මගේ දැන් මට කිසියම් කවිත්වයක් හෝ කවි පිළිබඳ මොකක් හරි ඇඟීමක් තිබුණා නම් ඒ රිද්මය මා තුළට කැඳෙව්වේ මහප්පා තමයි. මහප්පගේ ඒ කියන්නේ තාල, රිද්මයානුකූල ගායනා, නර්තන විලාසයන් ඉන්න මගේ දැන් මම හරි කැමති වුණා මේ රෝහණ වීරසිංහ තිරේ යරනවා කියන ගීතය ඇතුළට ඔරිඳ කෙළියේ යම් යම් දේවල් යොදනකොට මට අර පැරණි රිද්මය මතක් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් ඔය අත්දැකීම පාදක වෙන්නට ඇති ඔය මහප්පත් එක නටපු කාලේ ඔබ පස්සේ කාලේ එඩ්වඩ් ජයකොඩි වෙනුවෙන් නිර්මාණය කරපු අන්න බලන් බෙරහඬින් උදම්වි කියන ගීතයට. ඒක තමයි කියන්නේ 1960 ගණන් වලටත් වල විතර මම විඳ අත්දැකීමක් තමයි ඔය 1988 89 විතර කාලේ. අත්දැකීමක් කොයිතරම් කාලයක් අපේ හිත ඇතුලේ පැලපදියම් වෙලා තියනවද තියාගන්න පුළුවන්ද කියලා. ඒක තමයි මට ඇත්තට මේ ගීතය බවට පත් වෙන්නේ. ඒක ඇත්තට එතන මම කැමතියි අර ඔබ මුලින් කිව් ප්‍රශ්නය මතු කරනවා නම් මොකද සංගීතඥයා මගේ කවි වෙනස් කරපුවා. රෝහණ හැමලයම් කියන ඔබ ලියන්නේ කවි කියලා මට කියනවා. ඉතින් ඊට පස්සේ මම දැන් තිරේ ඇරෙනවා, තිරේ වැහෙනවා, ඔල්ලර සංහඬ පැතිරෙනවා කියන තාලෙකම තමයි අන්න බලං බෙරහඬින් උදම් වී දෑත දෙපාසෙල වෙන අන්දම් කියලා ලිව්. එකම විදිය, එකම අකුරු ටික, එකම මාත්‍රා ගන්න. ඊට පස්සේ මම මේක රෝහණට දුන්නාම රෝහණ මේ ආකෘතිය කඩලා සුණු විසුණු කරලා නර්තන ශිල්පියෙකුට අවශ්‍ය විදිහට ඔහුගේ හැඩරුව හැඩතල ගන්නනවා මේ ගීතය තුළ. පැහැදිලිද? දැන් බලන්න, දැන් ගීතයක් නිර්මාණය කරන්න රචකයෙකුට දරන්නට වෙන පරිශ්‍රමය. දැන් අපි සාමාන්‍යයෙන් කියනවානේ, අපි හැමෝම දන්න දෙයක් තමයි දරුවෙක් වදන්න අම්මා කෙනෙක් මේ මාස 9ක් තිස්සේ මේ දරු ගැබ කුස තුළ තියාගෙන ඉඳලා අතිශය දැඩි පරිශ්‍රමයකින් පස්සේ තමයි දරුවෙක් වදන්නේ. හැබැයි ගීත රචකේ ගීතයක් වදන්න ඊට වැඩි පරිශ්‍රමයක් දරන්න වෙනවා කියන කාරණය තමයි මෙතනදී බණ්ඩාර හැලියගේ ප්‍රකාශයෙන් කියවුනේ. ඔහු මේ අත්දැකීම දශකයකටත් වැඩි කාලයක්, මම හිතන්නේ සමහර දශක දෙකකට වගේ ආසන්න කාලයක් හිතේ දරාගෙන ඉඳලා තමයි මේ ගීතයක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ, පත් කරලා තියෙන්නේ. අපි හිතනට වඩා ගීතයක් නිර්මාණය කරද්දී ශිල්පීන් දරන පරිශ්‍රමය ඉතාමත් ගැඹුරුයි පුළුවන්. දැන් රෝහණ වීරසිංහන්ගේ සංගීතයට එඩ්වඩ් ජයකොඩි ගායනා කළ මේ ගීය අද පියුම් නීල විල වෙනුවෙන් ගයන්නේ ග්‍රේට් 14 වාද බෘන්දය. අපි නාලක සජීව ප්‍රමුඛ ග්‍රේට් 14 වාද බෘන්දයට ආරාධනා කරමු මේ ගීතයත් එක්ක යලිත් පියුම් නීල විල සරසන්නට. බලන් බෙරහඳින් උදම් වී දෑත දෙපාසෙල වෙන අන්දම්. අන්න බලන් උඩුගුවන් තලේ හිඳ මාලක්කම කැරගෙන අන්දම්. අන්න බලන් බෙරහඬින් උදම් වී දෑත දෙපාසෙල වෙන අන්දම්. අන්න බලන් උඩුගුවන් තලේ හිඳ මාලක්කම කරගෙන අන්නම්. බෙරහඳින් උදම් වී දෑත දෙපාසෙල වෙන අන්දම්. අන්න බලන් උඩුගුවන් තලේ හිඳ මා
ලක්කම කැලකෙන අන්දම් මම මේ බණ්ඩාර ඇහැලියකට ලියපු ගීතයෙන් ගීතය සාකච්ඡා කරමින් සැරිසරනකොට මට ඔහුගේ ජීවිතයේ විවිධ ප්‍රතිමාන විවර වෙනවා. කියන්නේ ඔහු කවියෙක් විදියට, රංග ශිල්පියෙක් විදියට, නර්තන ශිල්පියෙක් විදියට සහ හුදෙක් ගැමියෙක් විදියටත් අත්දැකීම් එක මේ ආපු ගමන මේ සියල්ලක්ම මේ තුල නිරාවරණය වෙනවා. ඒ අතරතුර අද ඔබත් මාත් මේ මුණ ගැහෙන මේ ජාතික රූපවාහිනිය එක්තරා විදිහක සම්පතක් වෙලා හිටියා. ඔබ එක්තරා විදිහක ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කිසියම් විදිහක ප්‍රමුඛ අසුනක් දරාගෙන හිටියා. උනිදාර අද ඔබ අසුන්ගෙන සිටින ස්ථානයේ කාලයක් මං හිටියා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හැටියට. ඒ කාලේ තමයි ගජබන්නෝනා කියන ටෙලිනාට්‍ය නිර්මාණය කරන්න අපි කතාබහ කළේ. නැසී ගිය කේබී හේරත් ලවා පිටපත රචනා කරගෙන විමල රත්න අධිකාරී තමයි නාට්‍ය නිර්මාණය කළේ. ඒ නිර්මාණය සඳහා ඔවුන් කටයුතු කරනකොට මටත් නිල වශයෙන් සහ නොනිල වශයෙන් මම ඒකට සම්බන්ධ වුණා. කියන්නේ ගජබන්නෝනාගේ ජීවන වෘතාන්තය තමයි ඒ ටෙලිනාට්‍යයට පාදක වුණේ. ඒ නිසා අපිට වුණා ගජබන්නෝනා ජීවත් වෙච්ච තැන් හොයාගෙන යන්න. කොම්පඤ්ඤි වීදියේ සිට මාතර වේරගන්තොට හරහා නෝනාගම පැත්තර යනකම් අපි ගියා. තොරතුරු හොයාගෙන යනකොට ඒ දැනගත්ත දේ තමයි ගජබන්නෝනා කියලා කියන්නේ අපි පාසල් කාලේ නැත්තම් පසු කාලීනව දැනගත්ත මේ ඉතාම රූමත් පිරිමින් ආසක්ත කරන ප්‍රේමය ගැන කවි ලියපු එහෙම නිකන් එහෙම කාන්තාවක් විතරක් නෙමෙයි. මම හිතන්නේ අපි බෞද්ධ සාහිත්‍යයේ පටාචාරාවටත් වඩා දුක්ඛාපදාවන් අනුභව කරපු කාන්තාවක් හැටියට තමයි ගජබන්නෝන මට අඳුනගන්න ලැබුණේ. ඇය විවාහපත් වෙනවා. විවාහපත් වෙච්චාම එක දරුවෙක් එක්ක ස්වාමියා මිය යනවා. ඊට පස්සේ නැවත විවාහ වෙනවා තාත්තලාගේ බලකිරීමට. ඊට පස්සේ දරුවෝ 3 දෙනෙක් ඉන්නද්දී ඒ ස්වාමි පුරුෂයාත් මිය යනවා. ඊට පස්සේ දරුවොත් මිය යනවා. එක දරුවෙක් පැවිදි වෙනවා. ඒ ජීවිතේ හරි හැලහැප්පීම් ගොඩක් තිබිච්ච කෙනෙක්. නමුත් ඇය ජීවිතේ විඳින්නේ කවිය නිසා. ඇය ජීවිතේ විනාශ කරගන්නේ නැත්තේ ඇය උපතින්ම ලබාගත් කවිය නිසා. ඒ නිසා කවියෙකුට නිර්මාණකරුවෙකුට දුක දරාගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා කියලා මේ කියන්න පුළුවන්. දැන් ඔබ ඔය අත්දැකීමම ගජමන්නෝනා ටෙලිනාට්‍ය තේමා ගීතය හැටියට රචනා කරනවා. ඔව් මෙහෙමයි. දැන් ඇත්තටම මොකද අපි 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 නාට්‍ය කරනකොට ඒකට තේමා ගීතයක් ගැන අපි හිතලම තිබුණේ නැහැ. ඊට පස්සේ කේබී හේරත් සහ මේ අපි අපි මේ හොයාගත්ත වටාපිටාව කරුණු සාකච්ඡා කරනකොට කේබී හේරත් සහ විමලදත්ත අධිකාරී මගෙන් ඉල්ලා හිටියේ අපි දැන් අපි මේකට අපි මේ තේමා ගීතයක් ලියමු. ඒක වෙන පිටගෙනෙකුට දෙනවට වඩා මේ අත්දැකීම් විඳ දරාගත්ත මම්ම ලියනවා නම් හොඳයි කියලා තමයි ඒ මට ඒක ලියන්න අවස්ථාව ලැබුණේ. ඒක මම ලිව්වා. ඒක මම
මගේතන්නේ රෝහණ වීරසිංහට ඉතා මදුර සනුවක් නිර්මාණය කළා. නන්දාමාලනි අපි දෙන්නම පහු කරගෙන ඒ ගීතේ ඉදිරියට අරගෙන ගියා. මේකට සම්මාන ගණනාවක් ලැබුණාට ඔබට ලැබුණේ රසකයි. ඔවිත ඒ වයම තමයි. සියලු අපල උපද්‍රව මැද කාන්තාවක් හැටියට නිර්භීතව නැගී සිටින මේ ගජමන්නෝන පිළිබඳව තමයි මේ රචනාවේ ලියවෙන්නේ. ගජමන්නෝන කිවිඳියක විදියට ඇය මුණ දුන අත්දැකීම මෙහෙම සංක්ෂිප්ත කරනවා. සිතට කයට සැප දෙන මව්පියොත් නැත, නිවට කලකට සලකන නෑසියොත් නැත, ගැහැට ලෙඩට වෙද පිළියම් කිසිත් නැත, දුකට අපට පිහිටට කිසි කෙනෙක් නැත. මේ විදියට ගජමන්නෝන තමන්ගේ අත්දැකීම, සෝචනීය අත්දැකීම රචනා කරද්දී එයම වෙනත් ඉසව්වක ඉඳලා ලියනව බණ්ඩාරයල ඇහැලියකොට. පසුපසින් හඹා එන අතවර හැරදමා යා නොහැක බෝ දුර, දුකද ඉවසා දරාගන්නට සිතට බල කරනා හැඟුම් අවදිව මැවේ කවිකම් ජීවිතේ කවියක් ආදරයෙහි සොඳුරු බර වදන. එදා චරණන්දා මාලනිය ගායනා කළ ඒ සොඳුරු ගීයට අද හඬමුසු කරන්නේ තවත් ගායන ශිල්පිනියක්, ඇය විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්. මාදරණීය ගුරුමෑණියක වන ආචාර්ය නන්දා මාලනියන්ට උපහාරයක්ම පිණිස අද මම මේ ගීතය ගායනා කරනවා. සොඳුරු තම වදනා කඳුලෙලි බී
පසරැලි පොදක් එකට එක් පූවිත දැනේ බිව නොවිදි රසයක්. ද ලෝකෙ මොන භාෂාවෙන් ගත්තත් අපි වැඩිපුරම අහල තියෙන ප්‍රේම ගීතනේ. පුදුමකට වගේ බණ්ඩාර ඇලයකට අඩුවෙන්ම ලියලා තියෙන ප්‍රේම ගීත. ඒකට හේතුවක් තියෙනවද දන්නේ නැහැ. විශේෂ හේතුවක් නම් නැහැ. සතම් වෙලාවට මම ගීත ලියන්න පටන් ගත්ත කසාද බැඳලා ඊට පස්සේ. ඒක දන්නේ නෑ. දැන් ඔබ නිරන්තරයෙන්ම කියන කාරණයක් තමයි දැන් ඔබ නිතරම මේ ඔබේ ගම ගැන ගමේ ශාස්ත්‍රීයත්වය ගැන එහි අභිවෘද්ධිය පිළිබඳ බොහොම අභිරුචියෙන් කතා කරන රචකයෙක්. ඔබ ඔබේ පියාණන් ගැන කතා කරන හැම වෙලාවකම ඔබ කියන ප්‍රකාශයක් තමයි අපේ තාත්තා ගමටම කන්න දුන්න මිනිහෙක් කියලා. දැන් මේ 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 ප්‍රකාශයම ඔබ ගීතයක් බවට පරිවර්තනය කරනවා. ඔව් මේ නිදාර මම කියන්නේ මේ අපේ තාත්තාට විතරක් ලඝු කරන්න කැමති නෑ. සාමාන්‍යයෙන් අපේ රටේ අම්මලා තාත්තලා නැන්දලා මාමලා ආච්චිලා සීයලා හැම කෙනෙක්ම මුළු ගමටම කන්න දුන්න මිනිස්සු. ඒක සාමාන්‍යයෙන් ගමේ වේවා නගරේ වේවා මම පෞද්ගලිකව විශ්වාස කරන එකක් තමයි ලංකාව කියන්නේ ගමක්. අපි සිංගප්පූරුව හරි මැද ප්‍රදේශ රටක් හරි ගත්තවයි කොන්ක්‍රීට් වනාන්තර නෙවෙයි මේ කොළඹට ඇවිල්ලා ජීවත් වෙන්නේ නමු ගැමියෝ අපි වගේ අය. අපි අපේ රටේ සියලු තැන්වලම ගැවසෙන්නේ මේ ගම්වලින් ආපු අක්මුල් තියෙන අය තමයි ජීවත් වෙන්නේ. ඒකින්ද ඔවුන් තුළ සමෝසමේ අඩු වැඩි වශයෙන් ඒ ගමකට උචිත සියලු දේවල් තියෙනවා. ඉතින් අපේ තාත්තා ගොවියෙක් කියලා කිව්වනේ. ගොවියෙක් විතරක් නෙවෙයි අපේ තාත්තා කවදාකවත් අපේ ගෙදර ස්තූපයක් තිබුණා. ඒ ස්තූපේ වැල්ලඳක් තිබුණා. පොඩි පුටු දෙකක් තිබුණා. තාත්තා වැල්ලඳට ඇවිල්ලා තමයි තාත්තා සාමාන්‍ය කෑම කන්නේ. ඒ අර පාර දිග අපේ ගේ බිදුරින් තමයි මිනිස්සු ගියේ. යන හැමෝටම කතා කරනවා කෑම කන්න. කුඹරට ගියාම අම්මා ඇඹුල අරන් එනකොට වටපිටාවයටත් කතා කරලා කන්න බොන්න දෙන තිරසක් තාත්තගේ තිබුණා. ඉතින් තාත්තා මිය යනවා. මිය ගියාම ඒ මලගෙදරට ආපු සියෝ දෙනාම සමෝස මේ කියපු කතාවක් තමයි මේ ගමටම කන්න දෙන මිනිස්සුත් තමයි මේ අද අවසන් ගමන් යන්නේ කියන්නේ. මම ජීවත් වෙන්නේ කොළඹ. මම ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ. එතකොට මට ලැබෙන වැටුපත් තියෙනවා. ඒ වැටුපෙන් මං ගෙවල් කුලී ගෙවන්න ඕනේ. කන්න බොන්න දේවල් ගන්න ඕනේ. දර වතුර උලන් ටික පවා සල්ලි වලට ගන්න ඕනේ. දරුවන්ගේ කටයුතු කරන්න ඕනේ. සමාජීය දේවල් කරන්න ඕනේ. දැන් තාත්තලට ඒව කරන්න පුළුවන්. මොකද කුඹුරු තියෙනවා. වත්ත පිටියේ වාවගත්තු දේවල් තියෙනවා. ගහකොළ වලින් කඩා වඩා ගන්න දේවල් තියෙනවා. ඒකින්ද තාත්තලට පුළුවන්. අපට ඒ මුකුත් නෑ. අපි අර සොච්චන් වැටුපෙන් තමයි ජීවත් වෙන්නේ. අපිට දැන් තාත්තා ගමටම කණ්ඩ දෙනකොට අපිට කණ්ඩ කනකොට කවුරුවත් එයිද කියලා බලබල දොරවල් වහගෙන කණ්ඩ වෙලා තියෙන. දැන් මං ගීතේ මං ඒකදියා කියනවා කල්ප කාලයක් පරපුර දුන්නු දන් නැතත් හිත තුළ මාසෙකට වරක් ලැබෙන සුච්චමක් බැවින් කණ්ඩගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද දොර ජනෙල් වසා තනියම බුදිති බෝ දුකින් දුකෙන් කන්නේ සතුටින් නෙමෙයි කන්නේ. ඒ තාත්තලා කණ්ඩ දුන්න හැටි මතක් කියලා. ඒක තමයි මේ ගීතයට පාදක වෙන්නේ. දැන් ඔය විදියට ගැයුණට ඔය වනි වනපෙතේ කියන ගීතයනේ ඒ ගීත ඔහොම ගැයුණට මුලින් ඔබ ලියන්නේ මේ ගීතේ හටන් කවි ආකෘතියකට. මට ඇත්තටම ඒක ලියුනේ එහිමයි. හටන් කවි කියන්නේ බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු කියන ඒ දැන් ඒ ගීතේ තාලෙට තමයි මම මේ ගීතේ ලියවලා තියෙන්නේ. මම මුලින් ලිව්වේ වන්නි වනපෙතේ නැතිනම් ගම් දනව් පුරාණ නිවහන කියලා තමයි ලිව්වේ. මේක මම දුන්නා මේක බලලා සුනිල් ඉදිරිසිංහ ඒක අතර ගත්තා. මේක ඉතාම හොඳ ගීතයක් මම මේක ගායනා කරනවා කියලා රෝහණ වීරසිංහට ගිහින් දෙනවා. රෝහණ වීරසිංහ ගාව මේක තියෙනවා. ඉතින් මං ඉතින් හම්බෙච්චා මහනුව අර සින්දුවට මොකද උන්නේ තාම ආවේ නැහැ කියලා ඉන්නවා. දවසක් ඉතින් මට කියන මචං මේ සින්දුව අතර ගත්තාම හැම වෙලාවෙම මට මතක් වෙන්නේ බිම්බ රක්ෂණක මට ඇහෙන්නේ ඒ තාලේ. ඒකින්ද මේකට තනුවක් එන්නේ නැහැ. දවසක් මට දුරකථන ඇමතුමක් දීලා කතා කරනවා මේ ගීතය අර නැතිනම් කියන කොටස ඕනේද? මාත් බැලුවා ඉතින් වන්නි වනපෙතේ නැතිනම් ගම් දනව් පුරා නිවහන නැතිනම් මයින් කරපුවා ගම් වන්නි වනපෙතේ ගම් දනව් පුරා
පාඩුවක් වෙන්නෙත් නෑ, මේ අලාභයක් වෙන්නෙත් නෑ කියලා මංගවරවුන්ට නෑක ප්‍රශ්නයක් නෑ කියලා. ඊට පස්සේ තමයි තනුව ආවේ. ඒ විදිහට සංගීතඥා ඒ ගීතයත් එක්ක හරඹ කරනකොට ඒ යම් යම් දේවල් අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒක වටිනාම දේ තමයි ඒ ගීත රචකත් එක්ක කතා කරලා කරන්නේ. නොකර කරනවා නම් ඉතින් ඒක ප්‍රශ්නයක් තියෙනවා. මෙතනදී ඒ නිසි සංවාදය තුළ ගොඩනැගුණු අවසන් ප්‍රතිඵලය සාර්ථක ඵලයක් බවට පත් වුණා. දැන් අපෙන් අහිමි වී ගිය පුරුෂාර්ථයන් යලි සිහිපත් කිරීමේ උත්සාහයක් මේ ගීතය තුළ තියෙනවා. අපි බලමු සුනිල් ඉදිරිසිංහන් ගායනා කළ මේ ගීයට පසු පරපුරේ මේ ගායන ශිල්පියා කොයි වගේ ප්‍රාණයක්ද, කොයි වගේ ජීවියක්ද එකවසු කරන්නේ කියලා. දැන් බණ්ඩාර හැලියගොඩ රචකයා ටෙලිනාට්‍ය ශේෂ්ඨට කැඳවගෙන ඉන්නේ විජය ධර්මශ්‍රී. ඒ වගේමයි
මේ රචකයාව සිනමාශේෂයට කැඳවගෙන ඉන්නෙත් ඔහුමයි හිමගිරි චිත්‍රපටයෙන්. ඔව්. ඊට පස්සේ ඔබ රාජ්‍ය සේවයේ පිනිසයි චිත්‍රපටය දක්වා මම හිතන චිත්‍රපට ගණනාවක් වැඩ කරා. ඔව් චිත්‍රපටි මම හිතන්නේ 20ක විතර වගේ මම ගීත ලිව්වා. වර්තමානයේ නම් හුඟක් ලිව්වා ඔය ගිරිරාජ් කෞසල්ගේ චිත්‍රපට කීපයක් කතුරු මිතුරු ඊට කලින් සිකුරු හතේ එවැනි චිත්‍රපට විශාල ප්‍රමාණයකට ලියලා තියෙනවා. නමුත් දැන් ඔබ ඔය උදේකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කරපු ඔය රාජසේවය පිණිස චිත්‍රපටට ගීත ලියනවනේ. දැන් රාජසේවය පිණිස චිත්‍රපටියට බණ්ඩාරහලී කොට ලියන ගීතය සංදිස්ථානගත නිර්මාණයක් බවට පත් වෙනවා ඔහුගේ චිත්‍රපට ගීත ඉතිහාසය තුළ. ඇත්තටම දැන් ඔය සඳතනියම ගීතය මම හිතන්නේ ඔබේ විතරක් නෙවෙයි නිරෝෂගේ ජීවිතයේ කිසියම් විදියක වෙනස් හැඩරුවක් පෙන්නුම් කරන ගීතයක් බවටපත් වුණා. නිරෝෂගේ පමණක් නෙවෙයි මම හිතන්නේ දුලිප් ගබ්‍රදාමුදුරගේ සංගීත ජීවිතේ වෙනස් මඟකට පත් කරන ගීතයක්. රාජ්‍ය සේවය පිණිසයි චිත්‍රපටයක් කරන්න ගිහිල්ලා මාව හම්බ වෙනවා උදේකාන්ත වර්ණසූරිය. ඇවිල්ලා මට කිව්වා ගීත දෙකක් තියෙනවා මේ චිත්‍රපටේ. මේ ඒ ගීත දෙක ලියන්න මට බාර දෙනවා. ඉතින් බාර දීලා මට කතාවක් දීලා පිටපතක් මට දෙනවා. ඒක කියවපුවාම ඉතින් මට කිසියම් මේ ඒ ගීත අවශ්‍ය තැන් උහු මට කියනවා මෙන්න මේ වගේ තැන්වල කියලා. ඒ කියන්නේ කලින් ප්‍රේමයක් බිඳ වැටිලා ඊට පස්සේ විවාහ වෙලා නැවත ඒ පුද්ගලයා තනිකඩව ඉන්න කෙනෙක් හැටියට හම්බුණාට පස්සේ ඔහු දේශපාලනයෙන් බවට පත් වෙනවා, දේශපාලනයෙන් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ ඔහු සමග ඇති වෙන සම්බන්ධකෙත් එක තමයි මේ ගීත දෙකම ගායනා. එකක් ගායනා වෙන්නේ ඔහුගේ දේශපාලන වේදිකාවක, අනිත් ගීතේ ගායනා වෙන්නේ ඇය කිසියම් වැඩසටහනක ගායනා කරන ගීතයක් හැටියට. ඒ ගීතේ වරින් වර චිත්‍රපටය තුළ එනවා. ඒක ගීතයක් තමයි සඳතනියම, අනික මේ මුළු අහස මාසතුයි. ඒ දෙකම ගායනා කරන්නේ නිරෝෂා. නිරෝෂා මොකද එතකොට නිරෝෂාව දැනගෙන හිටියේ නෑ මේ උදේකාන්ත වර්ණසූරියවත් දුලිප් ගබ්‍රදාමුදුරගේවත්. ඊට පස්සේ මම පෞද්ගලිකව දන්න හින්දා මම සම්බන්ධ කළා. මොකද අපි මුලින් එක ගීතයක් ගායනා කරලා ඊළඟ ගීතය ගැන හිතමු කියලා කිව්වේ. සඳතනියම ගීතය ගායනා කළාට පස්සේ ආයෙ වෙන හිතන්න දෙයක් තිබුණේ නෑ. නිරෝෂලාවාම එම ගීතය ගායනා කළා. මම හිතන්නේ ඉතාම අපූර්වට එම ගීතය ගායනා කළා. ඒ ගීත දෙකම ඉතාම ජනප්‍රිය වුණා. මේ ගීතයේ ඔබට නැතුව වෙනහට සම්බන්ධ වෙනවා. ඔව්. අර ජීවිත කවියක් වගේ තමයි. ඔව්. නිරෝෂට හොඳම ගායිකාව හැටියට සම්මාන හම්බ වෙනවා. නිකන් දුලිප් ගබ්‍රදාමුදුරගේටත් හම්බ වෙනවා. ගීත රචකයා හැටියට ඉතින් මට හම්බුන්නේ නැති එක ප්‍රශ්නයක් නේ. මේ තව පුංචි කාරණයක් මම එකතු කරන්න කැමතියි. දැන් සාමාන්‍ය සරල ගීතයක් ලියනට වඩා චිත්‍රපට ගීයක් ලියද්දී රචකයෙකු මුණ දෙන අභියෝගය කොයි වගේද? ඔව් ඒක මම හිතන්නේ ඒක ඔබටම උත්තර දෙන්න පුළුවන් ඔබ චිත්‍රපට ගණනාවක ලියලා තියෙන හින්දා. මොකද ඒක අපිට අපෙන් ඉල්ලීමක් කරනවා. අපෙන් අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. අපට අපේ හිතේ තියෙන දේ චිත්‍රපට ගීතේ ලියන්න බැරි වෙනවා. ඔහු ඉල්ලා සිටින මෙන්න මේ වගේ තැනක මෙන්න මේ වගේ අවස්ථාවක මෙහෙම ගීතයක් දැන් ආයුතපරලායිලා කියනකොට මට කිව්වේ මේ පාසල් වේදිකාවක ගායනා වෙන ගීතයක්. ඉතින් මම ඒක හිතාගෙන ලියන්න ඕනේ. දැන් මෙතනත් කිව්වේ මේ උදේකාන්ත වර්ණසූරියේ මෙන්න මේ වගේ තැනකට මේ ගීතය එන්න, මේ වගේ තැනකට එන්න කියලා අවස්ථා දෙක මට කිව්වාම මම ඒ අවස්ථා දෙකට උචිත විදිහට ඒ ගීතේ ලිය යුතුයි. ආත්මීය ප්‍රකාශනයක් වුණාට බාහිර කොන්දේසි මත තමයි නිර්මාණය වෙන්නේ. නිර්මාණය නමුත් ඒ වුණාට මම උත්සාහ කරන්නේ හැම වෙලාවෙම එම චිත්‍රපටය තුළම ඒක රඳවන්නේ නැතුව එළියට අරගෙන නිර්මාණයක් හැටියට ඒක රසවිඳින්න පුළුවන් ආකාරයට ලියන්න මම උත්සාහ කරනවා. දැන් නිරෝෂා විරාජිනී සම්මානයට පාත්‍ර කළ මේ ගීය ගයන්නට අපි පියුම් නීල විල වෙනුවෙන් ආරාධනා කළා නවපරපුරේ ගායන ශිල්පිනියකට. ඇය ශිරෝමි රත්නායක. අපි බලමු ඇය මේ ගීයට ඉටු කරන සාධාරණත්වය කෙබඳුද කියා. Thank you.
පියුම් නීල විල අපේ විවාහ උත්සවවලදී වැඩි වශයෙන්ම ඇහෙන ගී එකතුවක් තියෙනවා. විශේෂයෙන්ම 70 දශකයේ ඉඳලම එහෙම ගැයුණු ජනප්‍රිය ගීත තිබුණා. හැබැයි පහුගිය දශකයක දෙකක කාල පරිච්ඡේදය තුළ නිරන්තරයෙන්ම විවාහ මංගල්‍ය උත්සවවල ඇහුණු ගීත අතර "දුවේ නුඹ මගේ ප්‍රාණයයි" කියන ගීතය අපිට නම් කරන්නට පිළිවන්. මේ ගීතයේ රචකයා බණ්ඩාර හැරියකොඩමයි. අර සෙසු ගීත වගේම මේ ගීතයත් ඔබේ ජීවිතයට සම්බන්ධයි. ඔව්, දැන් මට එකක් තියෙනවා මේ නිලා. මට මේ බාහිර අය විසින් ගීත ලියන්න කරපු ආරාධනා හුඟක් තියෙනවා. දැන් මේ ගීතයත් මට මේ බාහිර කෙනෙක් කරපු ආරාධනා. ඒ වගේම මේ කිරුළු බර වැඩි දේවි කියලා අමරසිරි දේවි සහ උමාරියා කියන ගීතයත් නවලෝක අධිපති ජයන්ත ධර්මදාස මහතා විසින් මට කරපු ආරාධනාවකට ලියපු ගීතයක්. ඒවට ඉතින් මම මගේ තියෙන අද්දකීම් මම ඒකට එකතු කරගන්නවා. දැන් මේ ගීතය මට ලියන්න කියලා කිව්වේ ඩීසේ ආයතනයේ නන්දදාස රාජපක්ෂ මහත්තයා. එතුමා දවසක් මාව මුණ ගැහුණා. මට කිව්වා මේ මගේ දුවගේ විවාහ මංගල උත්සවයේ තිබුණා. ඒ එතන ඇහිච්ච ගීත ඔක්කොම නිකන් දුක හිතෙන ඒවා. නිකන් අඳෝනා විලාප වගේ. නැවත එන්න මේ අපට දුකයි, ඇයි අපි දාලා යන්නේ, ඔය වගේ දේවල් තමයි ඒ ගීත තුළ තියෙන්නේ. ඒ ඇරෙන්න අපට ලියන්න බැරිද? මේ දුවෙක් කියලා කියන්නේ පරම්පරාවක අභිමානයක්, ගෞරවයක් කියලා අපට ලියන්න බැරිද කියලා. ඊට පස්සේ මං ඒ වකවානුවේ හිටියේ බත්තරමුල්ල ජනකලා කේන්දරයේ අධ්‍යක්ෂවරයා හැටියට. ඊට පස්සේ මම එතකොට මගේ දුවල දෙන්නෙක් හිටියා. ඒ දුවල දෙන්න පාසල් ශිෂ්‍යාවන්. ඉතින් අපිට නිර්මාණකරුවන් හැටියට අපට උපකල්පනය කරලා අපට එතෙන්ට එන්න පුළුවන්. දුවගේ විවාහ මංගල උත්සවයට අපට හිතින් යන්න පුළුවන්. ඊට පස්සේ මම ගිහිල්ලා ජනකලා කේන්දරයට ගිහිල්ලා මෙතනකට මට මේ සිදුවීම් මාලා එකක් තමයි. අපි ගම්වල මගුල් ගෙවල් තියෙනවානේ. මගුල් ගෙවල් තියෙන්නේ හුඟක් ගෙවල්ව. ඒ ගෙවල්වල මගුල් ගෙදර කට්ටිය ඔක්කොම කාලා බීලා ඔක්කොම ඉවරලා ඉන්නාට පස්සේ පොඩි රැස්වීමක් තියෙනවා. මේ මනමාලිව පිටත් කරන වෙලාවේ. ඒ වෙලාවේ එක එක්කෙනා කතා බස් කරනවා වැඩිහිටියෝ. ඇවිල්ලා ඉතින් කතා කරනවා. ඉතින් ගාථා කියලා, ශ්ලෝක කියලා, කවි කියලා අවවාද කරලා ජීවත් වෙන හැටි කියලා ඒගොල්ලන්ට කියලා දෙන වැඩිහිටියන්ගේ එහෙම කතා තියෙනවා. දැන් ඒක එහෙම කරන්නත් ඕනේ. බොහොමයක් වෙලාවට ගම්වල දෙපැත්තෙන් කතා කරලා මිසක නැත්නම් යාළු වෙලා එහෙම අද වගේ එහෙම අඩුයි. එහෙම විවාහ වෙනවා අඩුයි. ඊට පස්සේ දැන් එතකොට තමයි මේ සියලු දේවල් දෙපාර්ශ්වයේම ඥාතීන් වැඩිහිටියන් විසින් එහෙම කතා කරන සිරිතක් තිබුණා. ඊට පස්සේ තමයි කැඳවගෙන යන්නේ. දැන් වර්තමානයේ මේ සියල්ල කනපිට හැරිලා දැන් තියෙන හුඟක් හෝටල්වල තියෙන්නේ. හෝටල්වල තියෙන පටන් ගන්න ප්‍රී ෂූට් එකෙන්. ප්‍රී ෂූට් එකෙන් පටන් ගන්න. ඊට පස්සේ ඇවිල්ලා ඊට කට්ටිය වටපිටාවෙන් එනවා. ඊට පස්සේ බොනවා, කනවා. ඊට පස්සේ සින්දු කියනවා. ඊට පස්සේ DJ එනවා. ඊට පස්සේ නටනවා. ඔක්කොම කරලා අන්තිමට අර බෙලෙක් කෑලි ටිකක් කරක් වාහනේ ගැට ගහලා යවනවා. එච්චර තමයි කරන්නේ. ඉතින් ඒකෙන්ද මට හිතුණා මේ ගීතය ගත්තාම ඒ අර පැරණි මේ අපිට ඉස්මතු කරන්න අවස්ථාවක් නේද මේක කියලා. ඒකට ගැළපෙන විදිහට තමයි ඒ දැන් ඒ කතා කරපු දේවල්. දැන් ඒක තියෙනවා. මං මලක් ලෙස නුඹ නොහැදුවේ පිටි හැලී පරවෙන නිසාමයි දුක දිනා හිනහෙන හැටි දුවේ නුඹ දැනුගත් පාඩම තමයි මිල මුදල නිල බල යානොදෙයි කළ හොඳම විතරක් ඉතුරු වේ. ඒති ඒවා ඒ අර පැරණි අර පැරැන්නෝ කියපු දේවල්. නිසා මං හිතන්නේ මේ ගීතය අතිශය ජනප්‍රිය වුණා. මේකට ඉතාම කැමැත්ති වුණා මේ නන්දාර රාජපක්ෂ මහත්තයා. ඊට පස්සේ ඒක ගායනා සංගීතවත් කළා රෝණ විරිතෙන් ගායනා කළා සුනිල්. ඊට පස්සේ මම මගුල් ගල් වලට ගියාම මට ওই ගීතය ඇහෙනවා. සමහර වෙලාවට මම ඉන්න බව දැනගෙන ගායනා කරනවා, නොදැන ගායනා කරනවා, මම ලිව්වද කියලා දන්නේ නැතුව ගායනා කරනවා. මොකද අවසානනේ ගායනා කරන්නේ. ඒ වෙනකොට මේ සංගීත කණ්ඩායමම මද පමණට ඉඳලා තමයි ගීතය ගායනා කරන්නේ. ඊට පස්සේ වචනත් මතක නැති වෙනවා. හුඟක් තැන්වල මම අහලා තියෙනවා "දුවේ නුඹ මගේ ප්‍රාණයයි"
කියා වෙනුවට නුඹේ දුව මගේ ප්‍රාණය කියලත් ගායනා කරන අවස්ථාව තියෙනවා. මම කියනවා ඉතින් මම මගේ දුවට කියනවා ඌ මට කියනවා. එහෙම අවස්ථාවක් තිබිලා තියෙනවා. ඒක හරි. අතරම මේ නූතන විවාහ විලාසිතාවලට සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවල අගය එකතු කරපු ගීතයක් හැටියට මේ ගීත අපිට හඳුනා ගන්නට පිළිවන්. අපි යලිත් සුනීර සුමංගට ආරාධනා කරමු මේ ගීයට පියුම් නීලවිල වෙනුවෙන් හඬමුසු කරන්නට. අභිමානයයි දුවේ නුඹ මගේ ප්‍රාණ
සැපැවුන සුභ සිනයි සිනහසින් කුලගෙට පියනගන්නේ සමුහරේ අභිමානයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබැවුන සුභ සිනයි සිනහසින් කුලගෙට පියනගන්නේ සමුහරේ අභිමානයයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි පියුම් නීලවිල දැන් ඔය මේ අද බණ්ඩාර හැලියකටත් එක සාකච්ඡා කරමින් අපි අහපු ගීත බහුතරය තුළ තිබුණෙත් ඔගේ සමස්ත ගීතයේ තියෙන එක නියදියක් මට ඒක කැපිලා පේනවා දැන් ඔබේ ගීත වැඩි වශයෙන් ගායනා කරලා තියෙන්නේ සුනිල් එදිරිසිංහ වැඩි වශයෙන් සංගීතවත් කරලා තියෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ මත මෙතන කිසියම් විශේෂත්වයක් තියෙනවා මම හිතන්නේ මොකද අපි දැන් ඉස්සර දැන් මගේ පළවෙනි ගීතයේ ජයලත් මනෝරත්න තමයි ගිහිල්ලා සුනිල් එදිරිසිංහට දෙන්නේ මම ඒතර සුනිල් අඳුරන්නේ නැහැ හා ඔය තිරේ අරනවා සහ ලෝකයක් නසනද කියන ගීත දෙකම ගායනා කරනවා පළවෙනි සරල ගී ප්‍රෝග්‍රෑම් එකට ඉතින් එතකොට රෝහණට තමයි දෙන්නේ එතකොට රෝහණ සහ සුනිල් වටා ලොකු කණ්ඩායමක් හිටියා ඒ කියන්නේ කුලරත්න ආරියවංශ ලක්ෂ්මණ ජයසේකර ආනන්ද වීරසිරි එඩ්වර්ඩ් ජයකොඩි වසන්ත කුමාර කොබෝක කුමාරදාස සපතන්ත්‍රි බන්දුල් නානායක් අරවසන් ඒ වගේ විශාල ප්‍රමාණයක් හිටියා එකට එකතු වෙලා අමරදේවයන් කියව සජ්ජන සමූහයක් සජ්ජන සංගමය කියලා අමරදේවයන් හඳුන්වන්නේ නේ මොකද අපි ගමනක් ගියත් යන්නේ එකට මගුල් ගෙදරත් එකට මල ගෙදරත් එකට උත්සවයකට ගියත් එකට උත්සව පවත්වන්නෙත් එකට ඊට පස්සේ දැන් මගේ ගීතයක් මේ පටිගත කරනකොට ඒ සියලු දෙනාම වට වෙලා ඉන්නවා එහෙම තාම සුන්දර කාල පරිච්ඡේදයක් ආය අනාගතයේ හිතන්නවත් බැරි කාල පරිච්ඡේදයක් අපි ගත කරලා තියෙනවා එතකොට අපි ගීතය ලියවිච්ච ගාම මම සුනිල්ට දෙනවා සුනිල් රෝහන්ට දෙනවා ඊට පස්සේ අනික් කට්ටිය පොඩ්ඩක් බලනවා හොඳනම් එක ගායනා එක තමයි සුනිල් මුල් වෙන්න හේතුව දැන් මේ ත්‍රිත්වයේ ඒකරාශීමට ඕක තමයි පසුබිම් දැන් ඔබ අර ලිව්වනේ දැන් දුවේ නුඹ මගේ ප්‍රාණය කියලා දැන් එහෙම තවය තියලා තියෙනවා දියණිය වරුන් වෙන්නේ හරි ඔබ ප්ලෑන නුවන් වෙනුවෙනුත් තවත් ගීතයක් ලියනවා. ඔව් මේ නිරාර මෙහෙම එකක් වුණා. දැන් ඔය දුවේ නම් මගේ ප්‍රාණය ගීතය ලිව්වට පස්සේ මට ගීත ගණනාවක්ම ලියන්න වුණා ඔය මඟුල් ගෙවල් හා සම්බන්ධව. කියන්නේ ඊට පස්සේ සුනිල් එදිරිසිංහගේ දුව ගායනා කළා. ඒ දුවට දැනෙන හැඟීම. සංකනී එදිරිසිංහ ගායනා කළා සුනිල් එදිරිසිංහගේ සම්දර්ශනයකට එයාගේ ප්‍රසංගයකට ගායනා කළා. ඊට පස්සේ සුනිල් එදිරිසිංහගේ පුතා විවාහ වෙන දවසේ සුනිල් එදිරිසිංහ පුතා වෙනුවෙන් ගීතයක් ගායනා කළා. ඒකත් මමයි රෝහණයි සුනිල් තමයි එකතු වෙලා කළේ. ඊට පස්සේ මට සිද්ධ වුණා ඒක අම්මා කෙනෙකුට මගෙන් ඉල්ලා හිටියා දුව වෙනුවෙන් දුවට දැනෙන දුව පිළිබඳව දැනෙන ආදරේ එයාට ප්‍රකාශ කරන්න ඕන කියලා ගීතයක්. ඒක ගායනා කළේ ඒක සංගීතවත් කළේ නවරත්න ගමගේ ගායනා කළේ දිස්නා අතපත්තු. ඊට පස්සේ ජැක්සන් ඇන්තනීගේ දුවයි පුතාල දෙන්නයි විවාහ වන දවසේ එකම දවසේ අම්මයි තාත්තයි ගායනා කරන ගීතයක් ලියන්නත් උනේ මට. ජානක වික්‍රමසිංහගේ පුතා විවාහ වන දවසේ ජානක වික්‍රමසිංහටත් පුතා වෙනුවෙන් ගීතයක් අවශ්‍යලා ඒකත් ලියන්න උනේ මට. ඒ නිසා විශාල ප්‍රමාණයක් මඟුල් ගල් ආසිත ගීත ලියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් මට හිතුණා දැන් තාත්තා සහ දුව අතර බැඳීම පුතා සහ අම්මා අතර බැඳීම ඒක වෙනස් බැඳීමක් නේ ඒක සාමාන්‍යයෙන් අපේ ඊඩිපස් සංකීර්ණය කියලා හරි මොනවා හරි දෙයකින් කිව්වට මේ අර විරුද්ධ ලිංගිකයන් අතර තියෙන බැඳීම වගේ ඉතින් මේ අම්මයි තාත්තයි දුවයි අතර විශාල බැඳීමක් ඉතින් සිංහබාහු සිංහ සීවලි ගැන කතා කළත් සිංහයාගේ වැඩි ආදරේ තියෙන සිංහ සීවලීට ඒවා ඉතින් අපේ සරච්චන්ද මහත්තයලා ඒවා ඔප්පු කරලා තියෙනවා තමුන්ගේ ගීත සාහිත්‍යය තුළ අයිවත් දියණිය නුඹවත් නොසිතී එහෙම තියෙනවා කියන්නේ මට හිතුණා දැන් දුව දෙනකොට
අපේ සම්ප්‍රදායක් තියෙනවානේ. පුතෙක් නම් නිවසට එන්න ඕන, දුවෙක් නම් නිවසින් යන්න ඕන. ඒක සම්මත මතේ. දැන් මම කියන තාත්තා කෙනෙක් ඇටියට කවුද මේ වරද හදලා තියෙන්නේ, මේ කරලා තියෙන්නේ කවුද කියන එක මට ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඊට පස්සේ මට මගේ දුව බාර දෙන්නේ ඊට පස්සේ වෙනත් පුද්ගලයෙකුට. මොකද ඒ තරම් කාලයක් ළඟට අරගෙන කවල පොල හුරතල් කරලා ඉඹලා මේ හදාගත් දියණිය විවාහ වුණාට පස්සේ ඒ සියල්ල කරන්න එක්කෙනෙකුට අපි බාර දෙනවා. එයා තමයි ඊට පස්සේ කවන්නේ පවන්නේ ආදන්නේ ඉඳින්නේ ඔක්කොම කරන්නේ එයා. ඊට පස්සේ දැන් මම තාත්තා කෙනෙක් හැටියට ඔහුට ආමන්ත්‍රණය කිරීම ගීතයක ඒක ටිකක් සංවේදී වැඩක් වෙයි කියලා හිතාගෙන මාතින් ඔය සියලුම ගීත මගුල් ගියල්ලනකොට මේ බෑන කෙනෙකුට කියන ගීතයක් හැටියට මේක මාතින් රචනා වෙනවා. රචනා වෙනකොට මම ඒකේ කියනවා අන්තිමට දැන් මොකද අන්තිම හේතුව කියන්නේ දැන් ඕන වෙලාවක විවාහ වෙච්ච පුද්ගලයෙකුට තමුන්ගේ බිරිඳ අතහැරලා යන්න පුළුවන්. අපි රටේ ඕනතරම් දේවල් සිද්ධ වෙනවා. නමුත් ජීවිත කාලය තුළම තාත්තා කෙනෙකුට දුවෙක් අතහැරලා යන්න බෑ. එගෙන පුතේ යම් දවසක උඹට මගේ දුව එපා වූයේ නම් ඇයට නොකියා මට කියනු මැන ළඟට විත්‍රහසින් මියන තුරු දියණියක හැර යා නොහැක පියෙකුට නම් කිය. ඒක මං හිතන්නේ ගීතය ලියවෙච්ච එක ක්‍රිෂාන්තේ රන්දක අතර ගත්ත ගාමකව මට දුවල දෙන්න කිනි අයි මට මේක දෙන්න කියලා ඒක අරගත්තා. ඒක සංගීතවත් කළා එච්චෙම් නෑ. එතකොට මේ රෝහණ වීරසිංහ තාම මේ ගීතය කිසිම විද්‍යුත් නාලිකාවක ප්‍රචාරය වෙලා නෑ. රූපවාහිනි නාලිකාව මං හිතන්නේ පළවෙනි වතාවට ජාතික රූපවාහිනි මම හිටපු මං ආදරය කරන තැනින් මේ ගීතය එළියට එන ගැන මං ඉතාම සතුටු වෙනවා. හොඳයි, අපි ඒ ගීය පළමු වරට ඔබට මාධ්‍යයකින් නාලිකාවකින් අහන්නට විඳින්න ඉඩකඩ සලසමින් අද අපි පියුම් නීලවිලෙන් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. ඇත්තටම බණ්ඩාර හැරියගොඩ ජ්‍යෙෂ්ඨයාණනි, ඔබ අද පියුම් නීලවිලට ඇවිල්ලා ඔබේ අධ්‍යක්ෂ සමුදාය බෙදා හදාගෙන ඔබ අපිට තවදුරටත් ජීවිතය කියාදීම පිළිබඳ ඔබට කෘතවේදීත්වය පළ කරනවා. මොකද ඇත්තටම අපි මෙවන් රචකයන්ට ණය ගැති අපේ ජීවිතය තවත් ඔසවා තබන්නට, අපේ ජීවිත පරිඥානය පුළුල් කරන්නට නිර්මාණකරණයෙන් දක්වපු දායකත්වය සම්බන්ධයෙන්. ඉතින් සහෘදයෙනි, අදත් අපි පියුම් නීලවිලෙන් සමුගන්නේ තවත් සද්දිනක විරාමයකින් අනතුරුව ලබන ඉරිදා රාත්‍රී 9:30ට ඔබ මුණ ගැහිමේ අපේක්ෂාවෙන්. එතෙක් අපට අවසර දෙන්න සමුගන්නට අර බණ්ඩාර ඇහැලියගොඩ රචනා කළ ඒ අභිනව ගීතය ගයන්නට ක්‍රිෂාන්ත රන්දකට ආරාධනා කරමි. පැතිර පවතින දරුසෙනේනා
ඇති කළේ